අයිබෝන් පයින් නියර දිගේ බඩ වැටි දිගේ වැය කණ්ඩිය උඩින් එතකොට ගුරු පාරේ පයින්ම ස්කෝලේ ගිය අධ්‍යක්ෂින් තියෙන උදවියට අද දවසෙත් හැරිලා ආපහු කල්පනා කරලා බලපුවාම ඒ විදිහට පාසල් ගිය මතකේ හරි සුන්දර එකක්. හැබැයි දැන් කාලය වෙනස්. සමහරලාට මේ අතිශය ගම්දනවල දරුවන්ට තාම බඩ වැටි දිගේ කුඹුරු දිගේ පාසල් යන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ටිකක් අපි නාගරීකරණය වෙච්ච සමාජයක් ඇතුලේ අද දවසේ දරුවෝ පාසල් යන්න තෝරගන්නවා බොහෝ වෙලාවට එක්ක පාසල් බස් රථය නැත්නම් මහපාරේ බස් රථය වඩාත් ආරක්ෂාකාරීව තමන්ගේ ළමයා පාසල් යවන්න ඕනේ කියලා හිතන දෙමාපියෝ පාසල් වෑන් රථයක් හෝ ඒ වෙනුවෙන්ම තියෙන පාසල් බස් රථයක් තෝරා ගන්නවා යවන්න. දැන් අපි පාසල් තියෙන සමයේ දැන් මේ නිවාඩු කාලේ ඊළඟ වාරේ පටන් ගත්තම මහපාරේ උදේත් පාසල් යන වෙලාවෙත් ඔබට හාත්පස පෙනෙන අධික වාහන තදබදයෙන් යුක්ත මොහොතක පෙනෙන පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහනවල තත්ත්වය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? ඔබෙන් එහෙම ප්‍රශ්නයක් අපි ඇහුවොත් ඔබට මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ? අපි අද කතා කරන්නේ පාසල් ළමුන් ප්‍රවාහනය කියන මාතෘකාව වෙනද වගේම ප්‍රවීණ දේශපාලන හා සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ මහතා සමග කෙනෙන මිලින්ද සමග නියමාර්ථය ආයුබෝවන් ඔබතුමා. අපි ඉස්සර වෙනම ඇහුවානේ ඔබට මොනවද කියන්න තියෙන්නේ? ඒ ප්‍රශ්නේම අපි අරගෙන මහපාරට ගියා. එතනින් අපි පටන් ගමු. මහපාරෙන් පටන් ගමු. පරණ වාහනයක් තියෙන මිනිස්සෙක් ඒ වාහනේ විකුණලා ජීවත් වෙන බැරි තත්ත්වයකුත් තියෙනවා. එනවා රජය මැදිහත් වෙලා මේ 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 ළමයින්ට ප්‍රවාහන පාසුකම් සලසනකොට මේ ඒ ළමයි ප්‍රවාහනය කරන සුදුසු හොඳ වර්ගයේ වාහනයකට අවසර දෙනවා විනා මේ ළමයි අසරණතාවයකට පත් වෙන වාහනවලට අවසර දෙන එක හොඳ නැහැ. හැමෝම කැමති නාගරික ඉස්කෝලක ළමයෙක් යන්න. ඉතින් ඒක නිසා මේ ගම්බත පාසල් දිනු වෙනවා නම් ওই ප්‍රශ්නේ ඉබේම විසදෙනවා. අතරම හොඳ නැහැ. ඉතින් අනාරක්ෂිතයි ඒ කියන්නේ. ඒ කියන්නේ වාහන තියන දුවන්න බැරි පාර දුවන්න බැරි සුදුසු නැති වාහන දැන් මේ පෙරද මේ නිවුස් වලට පෙන්නව මතකයි නూరు පැත්තේ. වාහන ගොඩක් අතරම් ගොඩක් අරන් තිබ්බා. ළමයාගේ ආරස්සාව ඉතින් දෙමෝපිය බලද්දී දාන්න උනේ හොඳ වාහනයක් බල්ලා එහෙම කරලා දාන්න උනේ. ඉතින් හොඳ වාහනේ පාරේ දුවන්න පුළුවන් වාහනයක. අවලං වාහන වල ළමයි ප්‍රාණය කරනවා මම මෑතකදි දැක්කා රාජගිරිය පැත්තේ ඇක්සිඩන්ට් එකක් එම වෙලා තියෙනවා මේ පාසල් ස්කූල් වෑන් එකක් මේ අබලන් තත්ත්වේ. ඒ වගේ දේවල් ගොඩක්ම මං හිතනවා මේ පාලකයෝ දැනගන්න ඕනේ. ඒ වගේ දේවල් මේ ඒ වගේ නීතුරු කිරවාසි ගනල්ලා අනපනන් ගනල්ලා විධිමත් කරනවා. අර මහපාරෙන් ලැබෙන පිළිතුරු. දැන් මේ ප්‍රශ්න ඇතුලේ කතා කරපු දේවල් ඇතුලේ යම් යම් කාරණා ටිකක් සැලකිලට ගන්න තියෙනවා. දැන් කවුරුත් දෙමාපියොත් මේක නොදන්නව නෙමෙයි. දැන් රජයේ මැදිහත් වෙලා සුදුසු වාහන වලට විතරක් බලපත්‍ර ලබා දිය යුතුයි. සුදුසුය ඉවත් කරන්න ඕනේ කියලා කෙනෙක් යෝජනා කරනවා. ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා ඒ වාහන වල කියන එක ගැනත් තියෙනවා. ඔබතුමා මේ ඉසලේ අදහස් ටිකට ප්‍රතිචාර දක්වලා අපි පටන් ගන්න යමු. එමය දැන් හැම තර්කෙම වළංගුයි. ඒ වගේම අර මාත්මේ කිව්වා වගේ ඉතින් අර පුළුල් අධ්‍යාපන ප්‍රතිපත්තියත් අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. අපි තාම අර ළඟම පාසල සංකල්පයට ඇවිල්ලා නැහැ. ඒක නිසා මේ වගේ ප්‍රවාහනය අවශ්‍යයි, දුරට යන්න අවශ්‍යයි. ඉතින් එතකොට ඒ කියන්නේ මේ එක එක මට්ටම් වල කියන්නේ හයිය තියෙන කට්ටිය ඒගොල්ලන්ගේ පුද්ගලික වාහනවල යනවා. නැත්තම් ඔය පාසල් වෑන් ක්‍රමයේ සමහරවිට ඒවා මම හිතන්නේ අම්ම ළමයි ලෝලා ළමයි එකතු කරලා යන ඒ ආරක්ෂාවට ක්‍රමයකුත් තියෙනවා. ඒක 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 තව ක්‍රමයක්. අනික පාසල් ප්‍රවාහන සේවා තියෙනවා. ඊට පස්සේ මේ 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 ත්‍රිවිලර් වලත් ප්‍රවාහනය කරනවා. ඒකත් භයානකයි. ඒකත් අවදානමක්. ඉතින් ඒක පමණට වඩා ළමයි කියන එක. ඒක තමයි ඒක පේනවා නිතරම හැමතැනම පේන එකක්. ඉතින් මේ ඉස්සෙල්ලා මං හිතන්නේ දිගු කාලීන දර්ශනය වෙන්න ඕනේ අර ළඟම පාසල ගමේ පාසල හොඳම පාසල කියන දර්ශනයට යන එක වැදගත්. මේ දැන් තියෙන තත්ත්වය අනුව මං හිතන්නේ රජයට වගකීමක් තියෙනවා හරි තද ප්‍රමිති තුළ මේක ක්‍රියාත්මක කරන්න. එතකොට විශේෂ පාසල් සේවා, පාසල් බස් සේවා,
ඒක ජාත්‍යන්තරයෙන්ම තියෙන සංකල්පයක්. අර පාසල් බස් සමහර රටවල් වල විශේෂ බස් තියෙනවා කහපාට දැන් සජනපදයේ තියෙන කහයි සුදුයි ගාලා ඒ යනකොට දන්නවා ඒක පාසල් බස් එක කියලා. ඒක පාරේදීම් ප්‍රමුඛතාවක් හම්බ වෙනවා. ප්‍රමුඛතාවයක් දෙනවා පිළිගැනීමක් තියෙනවා. මොකද මොන වුණත් හැම දෙනාගේම ඒක හැඟීමක් එනවා. ඒ වගේ අර විශේෂ පාට දැම්මේ ඒ සමාජවල ඒකට. ඒක නවධානය ගන්න. අවධානය ගන්න සහ ඒක හැම එකේම දන්නවා ඒක. ඉතින් ඒක තව ක්‍රමයක්. ඒ විශේෂත්වය පෙන්වන එක. එක්සත් ජනපදයේ ටිකක් විශේෂයි. ඒගොල්ලන්ටත් ප්‍රශ්නයක් තිබුණා. මොකෝ මේ අර දුර සාමාන්‍යයෙන් මොන සමාජයක තියෙන්නේ අර ළඟප පාසල හොඳම පාසල කියන ගමේ පාසල හොඳලක පාසල කියන අදහස. එක්සත් ජනපදයේ විශේෂ අවශ්‍යතාවයක් ලැබුණා. අවශ්‍යතාවක් වුණා මේ ඒගොල්ලෝ උනන්දු වුණා මිශ්‍ර කරන්න. මොකෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් වුණා පොහොසත් කට්ටිය සුදු කට්ටිය විශේෂයෙන්ම දැන් අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා සුදු කට්ටිය ඉන්නේ එක පළාතක කළු කට්ටිය ඉන්නේ එක පළාතක ඒක නිසා ඔය වෙනස් වීමක් තිබුණා සමාජ වෙනස් වීමක්. ඉතින් මේ රජයේ තීන්දුවක් ගත්තා මිශ්‍ර කරන්න ඕනේ කියලා. මිශ්‍ර කරන්න තමයි මේ බස් මුලින්ම පාවිච්චි කළේ. ඒ කියන්නේ දුප්පත් පළාත් වලින් පොහොසත් පළාත් වලට දරුවෝ ගෙනියනවා. පොහොසත් පළාත් වලින් දුප්පත් පළාත් වලට ගෙනියලා ඒක අර මිශ්‍ර කිරීමක් කරන්න ඒ සමාජ මිශ්‍ර කිරීමට තමයි ඔය පාසල් බස් නිර්මාණය වුණේ. ඉතින් ඒ දර්ශනේ එතනින් ආවා. ඉතින් මම හිතන්නේ අපේ රටේත් අර ප්‍රමිති තියෙන්න ඕනේ පැහැදිලිව. ඒ වගේම මම හිතන්නේ අපි මේ තේරුම් ගන්න ඕනේ මේක ප්‍රශ්නයක් කියලා. මම හිතන්නේ දේශපාලඥයෝ තේරුම් ගන්නවා. හැබැයි මේක අර ක්‍රියාත්මක කිරීමේ තමයි උඟක් ප්‍රශ්න. ඔබතුමා මේ ප්‍රමිති යෝජනා කරනවා වගේම තියෙන්න ඕනේ කියන වගේම මේ දෙමාපියොත් කියනවා ඒ ප්‍රමිති තියෙන්න ඕනේ කියලා. දැන් එය නියාමනය කිරීමේ වගකීම තියෙන උදවිය මහපාරේ මේ වගේ දුර්වල තත්ත්වයේ ප්‍රවාහනයේ දුර්වල තත්ත්වයේ වාහන තියෙනවා එබැවින් ලම්ුන් ප්‍රවාහනය කරනවා කියලා ඇත්තම දන්නේ නැද්ද? අඩු ගන්න පැමිණිලි ගියාට පස්සේ ඒකට ක්‍රියාත්මක වෙනවා එහෙම එකක් තියාගන්න ඕනේ නැද්ද? මොකද මොන හරි යම් සිද්ධියක් ඇති වුනහම ඊට පස්සේ තමයි හුඟක් වෙලාවට ඒකට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන හිතන්නේ. ඒක සම්බන්ධයෙන් දඬුවම් දීම ගැන හිතන්නේ. සමාජෙත් සංවාදය ඇති වෙන්නේ එහෙම වුනහම විතරයි. ඊට පස්සේ ආයෙක මැකිලා යනවා. දැන් ඒකට මැදිහත් වෙන්න ඕනේ කොහොමද? ඒ නියාමනය අවශ්‍යයි. මම කියන්නේ අපේ දැන් අමාත්‍යාංශ මට්ටමේ ඒක තියෙනවා, ප්‍රාදේශීය බලත් මට්ටමේ තියෙනවා. ඒ වගේම මම හිතන්නේ අර සමහර වෙලාවට අදහසක් වෙන්න පුළුවන් අර එක්සත් ජනපදයේ වගේ විශේෂ පාටකින්. ඒක මම යුරෝපෙත් මම දැකලා තියෙනවා. ඒ වෙනම සේවයක් නිර්මාණය කරන එකත් සම්පත් ආයෝජනයක්. ඉතින් මේ ආණ්ඩුව තීන්දුවක් ගන්න වෙනවා ඒකට ප්‍රමුඛත්වයක් දෙනවද නැද්ද කියලා. සමහර වෙලාවට සම්පත් ආයෝජනයක් කරලා විශේෂ සේවයක් අපේ තියෙනවා පාසල් සේවය කියලා තියෙනවා. හැබැයි ඒකට එහා ගිහිල්ලා මේක වෙන විදිහකට අර ලස්සන්ට මේක පාට මේවා කළා ඒ ප්‍රමිතිය හදලා. ඒතර පුද්ගලික අංශයෙන් දුවන වාහන වලටත් ඒ ප්‍රමිති ගේන්න වෙනවා. හැබැයි ඒව කරන්න යනකොට ආයෝජනයක් කරන්න ඕනේ. ඉතින් රජයේ තීන්දුවක් ගන්න ඕනේ මේකට ප්‍රමුඛතාවය දෙන්නේ නැත්තම් තව පැතිදී. මොකද මේ අපේ වගේ කියන්නේ මේ සම්පත් සීමා සමාජයක හැම එකටම ආයෝජනය කරන්න බෑ. ඉතින් තීන්දුව ගන්න ඕනේ මොකටද? ඒක සමාජෙත් තීන්දුව කරන්න ඕනේ ආණ්ඩුවත් තීන්දුව කරන්න. හරි, අපි පළමුව විරාමයට. අද අපි පාසල් දරුවන් ප්‍රවාහනය මාතෘකාව අපිට මේ එතනින් හිටපු ගමන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා එන්න පුළුවන් මේ පොදුවේ ප්‍රවාහනය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නෙත් එක්ක. මොකද ප්‍රවාහනය ගැන කතා කරන්න ගියොත් එහෙම විශාල ප්‍රමාණයක් තියෙනවා කතා කරන්න. දැන් මේ ඔබතුමා යෝජනා කරගෙන ආවා විදේශ රටවල එහෙම තියෙනවා පාසල් ළමුන් ප්‍රවාහනය කරන විශේෂයෙන් හඳුනාගත හැකි විදිහ තියෙනවා. කෙනෙකුට සමහරලාට අදහසක් තියෙන්න පුළුවන් මේක. අපි හිතමු බස් සමාගම්. සමාගමකට මේ වැඩේ කරන්න පුළුවන්ද? තමන්ගේ වගේ එකම තේමාවකට එකම පාටකට එකම විදිහකට මේ බස් රද තියෙනවා. දෙමාපියන්ට ඒගොල්ලන්ට ඒකට බාර දෙන්න පුළුවන්. රාජ්‍ය මැදිහත් වීමෙන් මේවායේ තියෙන ප්‍රමිතිය හරි ආකාරව හිතනවා නම් නියාමනය කරන්න ඕනේ කියලා එහෙම කරගෙන. ඒකෙන් තව ප්‍රශ්නයක් පැනනගින් නැද්ද? මොකද මේ පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම කියන එක අද ස්වයං රැකියාවක්. සමහර උදවියගේ රැකියාව ඒක තමයි. ආදායම් මාර්ගයම ඒකයි. ඒතර ඒකයි මේකයි ගැටෙනවා. ඒතර මේ දෙකේ කොහොමද ඒක විසඳගන්නේ? එක සහ දරුවන්ට නියම ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කරලා දෙන්නේ. නැති ඒවා ගැටෙන්න ඉඩ තියෙනවා. එකක් තියෙන්නේ ඕන ක්‍රමයක් නිර්මාණය කරන්න පුළුවන් එකට ගෙවන්න ලෑස්ති නම්. ඉතින් බැලුවොත් එක පැත්තකින් දැන් අර සල්ලි තියෙන පුද්ගලයෝ ඒගොල්ලන්ගේ පුද්ගලික වාහනවල තමයි යන්නේ. එතකොට තව ක්‍රමයක් තමයි අර අම්මලම එකතු වෙලා අම්මා කෙනෙක්
එලෝන විදිහට කණ්ඩායමක් ගෙදර වාහනේ ගෙදර වාහනේ නැත්තම් වෑන් එකක් අරගෙන ළමයි ආරක්ෂිතව කීප පවුල් කීපයක් එකතු වෙලා හෝ ඒක ඒක වාණිජ මට්ටමේ කරන්නත් පුළුවන් ඒ ආරක්ෂාව එක්ක ඒක අපෙත් වෙනවා වෙන රටවල් වලත් වෙනවා අර තනි වාහනයක් නැතුව පොදුව කරන එකක් ඊළඟ තලයට තමයි දැන් අපි කතා කරන්නේ දැන් අපේ අර මට පේන්නේ මේක පුළුල් ප්‍රතිපත්ති මට්ටමේ බලනකොට අපේ සමාජයේ තියෙන ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් තමයි අර මං කිව්වා වගේ ගමේ පාසල හොඳම පාසල කියන සංකල්පයට අපිට යන්න බැරි වෙලා තියෙනවා ඒක තමයි අවශ්‍ය අන්තිමට මොකද එතනින් තමයි දරුවාගේ අන්තිම ආරක්ෂාව එන්නේ ඒ වගේම අධ්‍යාපන පැත්තෙනුත් ඒක තමයි හොඳ දෙය මේ බැංගලෝ නගරේ බැලුවොත් ඉන්දියාවේ එම පුදුම හිරවීමක් තියෙනවා වාහනවල යන්නම බෑ අපිට මං හිතන්නේ මේ යන විදියට ඊට වැඩි අන්ත වෙනවා මොකද මෙතන එක එක ක්‍රමවේද තියෙන උන නගරේ තුල යන මහපාරේ ඇවිදලා මේ ප්‍රශ්නේ ඇහුවම දෙමාපියෝ වෙන්නත් පුළුවන් සහෝදර සහෝදරියෝ පන්නේ උදවිය වෙන්නත් පුළුවන් මේ උත්තර දෙන්න බලමු පාසල් ළමයින්ගේ ප්‍රවාහන සේවයේ අනාරක්ෂිතයි වාහන අබලං අනාරක්ෂිතයි ඉතින් එවැනි තත්ත්වයක් තමයි ඒකේ තියෙන්නේ. නගරේ පාසල් වලට කියලා නෙවෙයි. දැන් මේ ඊයේ පෙරේදා කුරුණෑගල සිද්ධියක් වුණා. වයස අවුරුදු 9 විතර දැරියක්. අපයෝජනයට ලක් කළා ඒ පාසල් වෑන් රියදුර. ඒවා අනාරක්ෂිත පුද්ගලයෙක් ඉන්නවා. නමුත් අපි ඒක වටහා ගන්න ඕන. පුද්ගලයා වාහනේ ළමයේ බාර දෙන්නකොට දෙන්නමාලි දෙන්න ඕනේ නැහැ. ඒ ළමයා වාහනේ දෙනකොට ආරක්ෂාව ඉස්සෙල්ලා බලන්න ඕන. ඊට පස්සේ තමයි ඒක දෙන්න ඕන. ඒකන අනිවාර්යම වාහනේ කරිවම අලුතෙන් හදලා දෙන්න තමයි ඕනේ. ඉතින් එහෙම වාහනට මිනිස්සුන්ට බලපතේ කැරේ වෙනවනේ ළමයින්ට හොඳම වාහනයක් ටික දියුණු කරුවොත් ඒක හොඳයි. හැමෝගෙම හිතේ ප්‍රශ්නයක් තියෙනවා. මතයකුත් තියෙනවා, විශ්වාසයකුත් තියෙනවා මේක ආරක්ෂිත නැහැ කියලා. හැබැයි දැන් පාසල් වෑන් රථයකට ළමෙක් බාර දෙනකොට ඒ දෙමාපියෝ කවුරු හරි කෙනෙක් මේ වෑන් රථය නොදක නෙමෙයිනේ බාර දෙන්නේ. ඒතර ඒගොල්ලෝ දන්නවා මේක ඇයිම අනා එච්චරම ආරක්ෂිත නැහැ කියලා දන්නවා. එහෙම තිබියදීත් ඇයි මෙහෙම දෙමාපියන්ට බාර දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ? දැන් මම හිතන්නේ මේ ගෙවන ගාස්තු අනුවනේ. දැන් අපේ රටේ බැලුවොත් ඒවා මේකත් අපි සමාජයක් හැටියට වටහා ගන්න ඕනේ. වෙන රටක වාහනයකට ගෙවනවා වගේ කියන්නේ වාහනයක් ගන්න තුන් ගුණයක් සමාර වෙලාට මෙහෙ ගෙවන්න ඕනේ. ඒ අපේ තියෙන බදු හන්දා. ඉතින් ඒක හන්දා ඉබේම මේ ගෙවන්න තියෙන ගාන හරි ඉහළ මට්ටමටද ඉතින් හොඳම වාහනයක් ගන්න ගියොත් ඒකට ගෙවන්න ඕනේ. ඉතින් ඒ කුලිය ගෙවන්න ඕනේ. ඉතින් ඒක බලලානේ මේක අන්තිමට වෙන්නේ. ඉතින් එතන මං හිතන්නේ මේ වාහනේ දිහා බලන එකක් මං හිතන්නේ පුද්ගලයා ඒකේ ලෝන පුද්ගලයා හෝ අයිතිකාරයාගේ මේ ගැන යම් කිසි අවබෝධයක් ලබා ගන්න එක තව එකක්. ඒක ඉතාම වැදගත්. මම කියන්නේ ඒකට තමයි ප්‍රමුඛත්වය දී යුත්තේ මොකෝ වාහන අපේ රටේ ඒක ලොකු ප්‍රශ්නයක්. මොකෝ දැන් අපි වැඩි ආදායම් රටක් හැටියට අපේ සමාජයේ මීට වැඩි ලේසි වෙන්න ඕනේ වාහනයක් සල්ලි දීලා ගන්න. ඒත් මේ තියෙන බදු රාමුව තුල ඒක කරන්න බෑ. මේ වගේ බදු රාමුවක් තියනවා නම් අපේ පොදු ප්‍රවාහනය මීට වැඩි දියුණු වෙන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට බලුවොත් සිංගප්පූරුවේ මේ සෑහෙන මේ වාහනයක් ගන්න සෑහෙන ගෙවන්න ඕනේ තාන. හැබැයි ඒගොල්ලන්ගේ පොදු ප්‍රවාහනය ඕන ගෙයකට විනාඩි 5ක් ළඟ තියෙනවා පොදු ප්‍රවාහනය. ඉතින් ඒගොල්ලන් වැඩට යනකොට හෝ ළමයි පාසලට යනකොට වේගයෙන් යන්න පුළුවන් මොකද එළියට බැස්ස පොඩ්ඩක් ඇවිද්දා එක්කෝ අර මේ ට්‍රෑම් එකක් එනවා නැත්නම් අන්ඩර්ග්‍රවුන්ඩ් එකක් එනවා මොකක් හරි තියෙනවා යන්න. එහෙම නැත්නම් ස්ටේෂන් එකේ ඕන තරම් කෝච්චිය ඒක ඔක්කොම තියෙනවා. එතන තමයි අපි කඩා වැටලා තියෙන්නේ. දැන් අපේ වගේ රටකට අපේ පොදු ප්‍රවාහනය කියන්නේ අපේ සංවර්ධන මට්ටම බැලුවොත් අපි පොදු ප්‍රවාහනය හරි දුර්වලයි. දැන් අපිට මේක පේනවානේ දැන් අවුරුදු 30ක් 30 වෙනසක් අපිට ලොකුවට පෙන්ලා තියෙනවා මේ ප්‍රවාහනය නැහනේ. එහෙනම් සෑහෙන කාලයක් තිස්සේ අපි දැකපු එකම තමයි තාම අමතක තියෙන්නේ. බස් එකක් දැක්කොත් ඒකමයි ඒ විදිහට. ඉතින් ඒක අපිට පේනවා. ඉතින් මේක මේ පාසල් මේ ළමුන්ගේ සේවාවටත් මේක බලපානවා. පාසල් වෑන් එකක් බලන්න පරම්පරා තුනක් විතර ඒ වගේම වෑන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒක 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 තමයි තත්ත්වය. හරි අපි තව කතා කරන්න ඕනේ මේ විරාමයට.
අද මිලින්ද සමග නියමාර්ථයේ මාතෘකාව පාසල් ළමුන් ප්‍රවාහනය. ප්‍රවීණ දේශපාලන සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ මහතා ජාත්‍යන්තර අත්දැකීම් මෙසුරෙන් තමයි මේ බොහෝ ප්‍රශ්නවලට එතුමාගේ අදහස් ගෙනෙන්නේ. දැන් අපි මේ පාසල් වෑන් රථවල නිතර යන එන දරුවෝ අතර එකම පාසලේ නොවුනත් ගනුදෙනු තියෙන්න පුළුවන්. මිත්‍රශීලීත්වයක් නැති වෙනවා. සමහරවිට මේ මිත්‍රශීලීත්වයන් වෑන් එකෙන් එළියේ නැති වෙන්න පුළුවන්. ඒ යන එන මොහොත ඇතුලේ එකම කොට්ටාසයක් හින්දා එහෙම හම්බ වෙන්නේ. ඒගොල්ලෝ කතා බහ කරන්න තෝරගන්න මාතෘකා, ඒගොල්ලෝ එකිනෙකා හුවමාරු කරගන්න දේවල්, මේවා හැම බැලුවොත් එහෙම වෙනමම අපි නොදත් සංස්කෘතික ලක්ෂණයක් එතන ඇති වෙලා තියෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව බැලුවොත් එහෙම එකම වෑන් එකේ සමානලට එක වසරේ සිට අවසානයේ මේ උසස් පෙළ දක්වාම යන්න එහෙම වෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් මතු වෙනවද මේකේ? ඒක වෙනවා. ඉතින් එකට යනකොට ඒක ඉතින් වෑන් එකේ විතරක් නෙමෙයි, ඒක ඕන තැනක ළමයි එහෙම එකතු වෙනකොට. හැබැයි අපි තව තේරුම් ගන්න ඕනේ මේ යුගයේ හැටි ළමයින්ට ඊට එහා යනවා. මොකද සමාජ මාධ්‍ය හන්දා ෆේස්බුක් එක වෙන්න පුළුවන්, ඉන්ස්ටාග්‍රෑම් එක වෙන්න පුළුවන්. දැන් අපේ රටේ ෆේස්බුක් එකයි ඉන්ස්ටාග්‍රෑම් එකයි හරි ජනප්‍රියයි ළමයි අතර. ඒක හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැත්තකුත් තියෙනවා. ඒක නිසා ඒ ජාලය එහෙම තමයි වෙන්නේ. මෙතන හම්බ වෙලා කතා කරන එක ඊට එහා යනවා, එහා යනවා, එහෙම තමයි යන්නේ. ඒක ඒක තමයි අපේ කියන්නේ ගමන, මේ සමාජයේ ගමන ඒකයි. මොකද සමාජ මාධ්‍ය හරහා අපිට නොතේරෙන පැත්තකට තමයි මේවා ගමන් වෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ මේක පුළුල් විදිහට බැලුවත් අපිට අවශ්‍යයි දැක්මක් ඇති ප්‍රවාහන ප්‍රතිපත්තියක්. දැන් මම හිතන්නේ මුලින්ම අපි තීන්දුවක් ගන්න ඕනේ. දැන් ඉන්දියාව තීන්දුවක් අරන් තියෙනවා 2025 ඉඳන් මේ බලශක්තිය, කියන්නේ මේ කරන්ට් එකෙන් දුවන වාහන විතරයි වලට විතරයි ඉඩ දෙන්නේ කියලා ඉන්දියාව. ඒක පුදුම තීන්දුවක්. 2025 මේ දිග කාලයක් නෑ. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක තුල, ඒ කියන්නේ මේ බලශක්තිය තුල ඒගොල්ලෝ පොදු ප්‍රවාහනය මේ මේ වාහන ඔක්කොම එකට තමයි ඇතුල් කරන්නේ. අද වුණත් ඉන්දියාවට ගියාම දකුණ එකක් තමයි එන්න එන්න ඒ පැත්තට යනවා. සමහර රටවල් දැන් උතුරු යුරෝපයේ රටවල් ඊට එහා වේගෙන් යනවා. ඊට අමතරව අද යුගයේ අපි කතා කරලා තියෙනවා වාහන දැන් අර කුලි රථ තියෙනවා. ඒවත් සමහර වෙලාවට ඒ වගේ සංකල්පත් ගන්න පුළුවන් මේකට තාක්ෂණය පාවිච්චි කරලා. ඒ වගේ මොහොතක් එන්න ඉඩ තියෙනවා. බස් එක වුණත් එහෙම පයි, නැත්නම් වෑන් එක එහෙම කරන්න පුළුවන් ඕන වෙලාවට. ඒ විදිහට බුක් කරලා මේ තාක්ෂණිකව හදා ගන්න පුළුවන්. හැබැයි ඒක පාලනය කරන පුද්ගලයාගේ වගකීම තියෙනවා ආරක්ෂාව ලබා දෙන්න දරුවට ඒක කරන්න. ඉතින් ඒ වගේ තාක්ෂණික ක්‍රමවේද දැන් මොකද එනකොට නිතරම ඒ තාක්ෂණිකයේ තියෙන එකක් හොඳක් තමයි තාක්ෂණික ක්‍රමයට මග හොයාගන්න පුළුවන්. මේ දෙමව්පියන්ට පුළුවන් දැනගන්න කොහේද වාහනේ තියෙන්නේ කියලා. ඉතින් ළමයා වාහනේට නගිනකොට දැන් ඔය එක්සත් ජනපදයේ එහෙම තියෙනවා, යුරෝපෙත් තියෙනවා, මෙහෙත් තියෙනවා ඇති එක මට්ටමක මම හිතන්නේ. වාහනේට නගිනකොටම ළමයා දැනුවත් කරනවා මම නැග්ග වාහනේට කියලා. ඒතකොට ඒ වාහනේ එන මග බලන් ඉන්නවා දෙමව්පියන්. ප්‍රශ්නයක් වුණොත් අම්මට පුළුවන් මැදිහත් වෙන්න. ඒ වගේ තාක්ෂණේ මං හිතන්නේ මේ ප්‍රශ්න ආරක්ෂාව ඇති කරගන්න එක වෙනවා සමාජෙ. අපි බලමුද තව ජනතා අදහස් කීපයක්. ඒක ආණ්ඩෙන් මාස 3න් 3න් හරි බලන්න ඕන කොහොමද කියලා. දැන් මම කියමුකද මම මෙහෙම කතා කරවට සල්ලි දෙමුණත් මම පරණ වාහනයක් අරගෙන ළමයට ඉදගාගෙන යනවා. සල්ලි ටික හොයාගන්න බෑ. දන්නවද? ළමයි ගැන කිසිම කම ගණන් ආටුවක් නෑ. ඒකද ආණ්ඩුවෙන් තමයි ඒක බලන්න ඕනේ. ඒකේ ආණ්ඩෙන් බලන්න ඕනේ. ඔව් ආණේල නේද ළමයි පරිස්සම එක්ක යන්න ඕනේ, එක්කන් ඉන්න ඕනේ. එද කරිච වාහන අයින් කරලා අලුත් වාහන ටිකක් දාලා ළමයි ඒවකට ආරක්ෂා කරන්න ඕනේ ළමයින්ව. ඇත්තටම බස් එකේ යන ගමන ෂුවර් මේ වෙන වාහනයකට වැඩිය. මොකද මේ රියදුරන්ගේ මේ සැලකිලිමත් භාවය අඩුයි. ඒ වාහනවල අපි සාමාන්‍ය ඒගොල්ලෝගේ වාහනේ කැරියොත් ඒ හින්දා මං ඇරලත් නෑ, මං අරින්නෙත් නෑ එහෙම ඒ වගේ වාහනේක. තමන්ගේ වැඩ කටයුතුත් එක්ක තමන්ගේ දරුවා නිතරම මේ අතේ එල්ලගෙන පාසලට ගිහිල්ලා ආයි ගෙදර ඇවිල්ලා ආපහු ඇරෙන වෙලාවට ගිහිල්ලා ඇවිල්ලා එහෙම ගන්න පුළුවන් තත්වයක නගරේ ජනතාව නෑ. ඇත්තටම උන් දෙන්නම සමාන රස්සාවකට යනවා. ඒ නිසා තමයි උග වෙලාවකට ඒ වාහනේ තමන් ළමයා බාර දෙන වාහනේ තත්වය දැකදක පවා විකල්පයක් නැති තැනටපත් වෙලා තියෙන්නේ. මිනිස්සු එහෙම අසරණ වෙන්න ඕනේද සමාජයක් ඇතුලේ? මේ සම්පූර්ණ මේ ක්‍රමය තුළ තියෙන දුර්වලතාවයක් සලසුම් ගතව විසඳන්න ඕනේ කාලයක් ගන්න. හැබැයි
කෙටි කාලීනව අර මං කිව්වා වගේ තාක්ෂණික විසඳුම් අපිට හොයන්න පුළුවන්. මොකද උඟක් වෙලාවට මේ වගේ කොන් වෙනකොට ප්‍රශ්නයක් එනකොට තාක්ෂණයෙන් විසඳුම් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක මං හිතන්නේ ඒකටත් අපි ටිකක් ප්‍රවේශ වෙන්න ඕනේ. තාක්ෂණ අර මං කිව්වා වගේ දරුවව නිතරම ඉන්න තැන කොහෙද කියලා දැනගන්න ඒ ක්‍රමවේද රියදුරා කොහෙද ඉන්නේ. ඉතින් වාහනයට බාර දෙනකොට වාහනය ගැනත් රියදුරා ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. එතනින් එහාට තාක්ෂණය හරහත් බලන්න පුළුවන්. ඉතින් මේවා තමයි අපිට හිතන්න වෙන්නේ. දැන් ඔබතුමා කියනවා දැන් අපි යම් සැලසුමකට එන්න ඕනේ. මේක ඉක්මනින් කරන්න බෑ කියලා. හැබැයි දැන් දශක ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්නේ කොහොමද? දැන් මේක මේ හැම මෙතන අපේ සමාජයේ තියෙන ප්‍රශ්නය හැම එකම තද තීන්දුව ගන්න වෙනවා. හැම දෙනාටම ඕන විදිහට කරන්න ගියොත් රටක් දුවන්න බෑ. දැන් මෙතන දැන් මේ ලොකුම ප්‍රශ්නේ වෙන්නේ පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක කරන්න යනකොට මේ ඉඩම් පවර ගන්න වෙනවා. මේ සමහරු අසතුටු වෙනවා මේ කරන ආකාරය ගැන. ඉතින් අපේ රටේ හැම එකම කතා කර ඉන්න එකනේ කරන්නේ. ක්‍රියාත්මක වීම නැහැ. හරි හෝ වැරදි සැලසුම් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතන තමයි මං හිතන්නේ මෙතන දුර්වලතාවයක් තියෙන්නේ. හැබැයි දැන් අපි මේ ගැන කතා කර මේ ගැන යම් දේවල් කීකේ හිටියට විතරක් හරියන්නේ නැහැ. දැන් මෙතන සමාජ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට සැලසුමකට අපිට යන්න වෙනවා මෙන්න මේ කාලෙ වෙද්දි මෙහෙමයි කියලා. එහෙමවත් අඩු ගණනේ මේ ගැන හැරි බැලීමක් නැහැ. ඒක පෞද්ගලික ළමයි ඉස්කෝලේ යන එක දෙමාපියන්ගේ ප්‍රශ්නයක්. ඒකට ආණ්ඩුවට මුක් කරන්න දෙන්න නැත්නම් මෙතන තියෙන්නේ ප්‍රශ්නේ එන්නේ සල්ලි තියෙන මිනිස්සයා මේක විසඳ ගන්නවානේ. ඉතින් මෙතන ප්‍රශ්නේ එන්නේ මේ මැද පන්තියට හෝ ඊට පහළ පන්තියට තමයි ලොකුම පීඩනේ එන්නේ. ඉතින් එතන මේ තෙන්ඩේ එක කරන එක මේ දරා ගන්න පුළුවන් ගානකට කරන්න ඕනේ. එතන තමයි ප්‍රශ්නේ එන්නේ. ඉතින් ඒක එක්කෝ රජය මේකට විසඳුමක් ලබා දෙනවා නම් රජයටත් ලේසි නෑ. මං හිතන්නේ ඒකත් යෝජනාවක් ලබා දෙනවා නම් යෝජනාව රජයට පුළුවන් නියමනය සහ මේ ප්‍රමිතිය. හැබැයි ඒකත් ඒගොල්ලන්ට ක්‍රියාත්මක කරන්න ඒ සම්පත් තියෙනවද පුද්ගලයෝ ඉන්නවද ඒක වෙන කතාවක්. හැබැයි ඒක බදගන්න. හැබැයි සමාජයට පුළුවන් එක එක ක්‍රමවේදත් හොයාගන්න කියන්නේ මේක කරනකොට. හැබැයි මේකේ අන්තිම විසඳුම එන්නේ මේ ප්‍රදු ප්‍රවාහන සරස්මක් මේ අධ්‍යාපන සරස්මක් සහ අන්තිමට අපේ වගේ රටකට දරා ගන්න පුළුවන් ගානකට වාහනයක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මාර්ග පද්ධතියත් ඒක පොදු ප්‍රවාහන සරස්මෙන් එන්නවනේ මාර්ග පද්ධතිය. මොකෝ අන්තිමට ඉලක්ක වෙන්න ඕනේ පොදු ප්‍රවාහන ක්‍රමයක් ගේන්න. එතකොට අපේ වාහන අපිට පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ නගරය තුළ. උඟක් සමාජවල ඒකයි කරන්නේ. පුද්ගලයෝ වාහනේ නගරේ මායිමට ඇවිල්ලා වාහනය පාක් කරලා පොදු ප්‍රවාහනේ නගලා තමයි නගරෙට එන්නේ. දැන් අපේ හැම එක්කෙනාම නගරෙට කාගෙන එනවා, පාකින් හොයනවා, අරෝ හොයනවා, මේ හොයනවා. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ඔව් නගරෙට එන්න එපා කියලා බලකලා කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ මේ රටේ. සැලසුම නැත්තම් මොකෝ රජය කරන්න හදන්නේ නීති රීති කියන එක. නීති රීති අවශ්‍යයි. හැබැයි ඒකට අවශ්‍ය සැලසුම් ඒකට අවශ්‍යයි. මේ කියන්නේ පහසුකම් නැතුව, ඒ අතතර පහසුකම් නැතුව මිනිස්සුන්ව කියන එක අසාධාරණයි. ඒක අසාධාරණයක් කරන්න බෑ. දැන් ඔබට පැහැදිලි ඇති මේ ප්‍රශ්නෙට ළඟ උත්තරයක් දැනට නැහැ කියලා. හැබැයි ඔබ පෞද්ගලික උත්තරයක් මේකට හොයාගන්න ඕනේ ඔබේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන්. කෙසේ වෙතත් එහෙම සැලසුම් අනාගතයේදී සකස් වෙන්න ඕනේ ඉතා ඉක්මනින්. කල් දැන් හොඳටම ගත වෙලා ගියාම වැඩි. ඔබතුමාට බොහොම ස්තුතියි මේ කාරණය ගැන අවධාරණය කරන්න අද මිලින්ද සමග නියමාර්ථයේ අදහස් පළ කළාට. ඔබට සුභ රාත්‍රියක්. අපි නැවතත් ලබන සතියේ මුණ ගැහෙනවා.